මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටු කර තිබූ නඩුවකට අදාළව අත්අඩංගුවටගත් යුද හමුදා බුද්ධාංශ නිලධාරීන් පිරිසක් 2016 ජනවාරි මාසයේදී හෝමාගම අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එදින නඩුව අවසන් වීමෙන් පසු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ සංකීර්ණය තුළදී බැන තර්ජනය කර තිබූ අතර පසුව එම මහත්මිය මෙ සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ අනුව හෝමාගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීම පසු පූජ්‍ය කළුගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව හිමියන් අප මත මුදා හැරුණා. කෙසේ වෙතත් දීර්ඝ නඩු විභාගයකින් පසු 1 මැයි 24 වනදා හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා විසින් පූජ්‍ය කළුගොඩ අත්තේ ඥානසාර හිමියන් වැරදිකරු කරමින් නියෝගයක් ලබා දුන් අතර එම නියෝගයට අදාළ දඬුවම් නියම කිරීම අද දිනට කල් තැබුණා. ඒ අනුව දඬුවම් නියම කිරීමේ අවස්ථාවට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා. අධිකරණයේ ඉන්න නඩුකාරතුමල්ලා ඒ ඇත්තන්ගේ රාජකාරී ඉටු කරන අකුරට පොලිසිය නිලධාරී බහතුරු පොලිසිය රාජකාරී කරනවා. අපි හාමුදුරුවෝ විදියට අපට පැවරිච්ච ඓතිහාසික රාජකාරී කරමින් ඉන්න රටේ. ඉතින් ඒ රාජකාරියට ගෙවීම් නැහැ. ඒවට උසස් වීම් නැහැ. ඒවට තියෙන්නේ නින්දා අපහාස දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන ඒව තමයි අපිට පිරිකර හැටියට උසස් වීම හැටියට ලැබෙන්නේ. ඉතින් ඒ ඕන දෙයක් උපේක්ෂා සහගතව බාර ගන්න. අධිකරණයේ අවට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබෙන ආකාරය දක්නට ලැබුණා. එහිදී අද දිනට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීම හා සාපරාධී වියගැන්වීම යන චෝදනා දෙකටම අදාළව වෙන්වෙන්ව මාස 6කින් පැනවූ බරපතල වැඩ සහිත වසරක සිරදඬුවම මාස 6කින් ගෙවී යන ලෙස නියම කිරීමටයි. එමෙන්ම චෝදනා දෙකට අදාළව රුපියල් 3000ක දඩමුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50000ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කළා. මම නඩු තීන්දුව පිළිබඳ සතුටු වෙනවා. මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අගය කරනවා. මෙමෙ හිමි නමගෙන් හිංසනයට පත් වෙච්ච ගොඩාක් දෙනා ඉන්නවා. මේ සෑම වෙනුවෙන් තමා මම මේ පෙනී සිටීම කළේ. මේක සමත මණ්ඩලෙන් ඉවර කරගත්තේ නැත්තේ අධිකරණයේ පිටපැතු එක නිසා කියලා. අධිකරණයේ ඒ ගෞරවය මහේස්ත්‍රාත්තුමා ආරක්ෂා කළා තියෙනවා. අපේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරුව මහසහයකට අච්චු කරා තක්ෂිත බන්ධනාගාර ගත කරන්න යෙදුණා. ශරීරයේ හිර ගත කරාට ඒ හඬ නිහඬ කරන්න පුළුවන් කමක් නැහැ. රටේ බලධාරීන්ට මතක් කරන්න ඕන, තවමත් ඔබ මේ රටේ භික්ෂු දඩයම නවත්තලා නැහැ. යහපාලන ආණ්ඩුවට අපි මතක් කරනවා, අනිවාර්යයෙන්ම මේ සටන අපි ඉස්සරහට අරගෙන යනවා. ඥානසාර හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය ඇතුළත අපි මේ පිළිබඳව ඉහළ අධිකරණයේ අපැල් ඉදිරිපත් කරලා උන්වහන්සේ නිදහස් කරගන්නට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා කියන කාරණාවත් මේ වෙලාවේ මතක් කරනවා. දඬුවම් නියමු ඥානසාර හිමියන් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ සිටි අනෙක් හිමිවරු පිරිත් සජ්ජායනා කරනු ලැබුවා. මගේ වැඩේ කළා, මම මොකද කම්පා වෙන්නේ? එච්චරයි කියන්නේ. පොලිසිය කට්ටිය පොලිසිය වැඩේ කරනවා, අපි අපේ වැඩේ කරනවා. පසුව විරෝධතා පාට කියමින් අනෙක් හිමිවරු හොමක්කම නගරය දක්වා පාකමනින් වැඩම කළා. සල්ලි ගත්ත සුජීව සේරසිංහල අරුම්ම ඔක්කොම එළියේ. හැබැයි අපේ හාමුදුරන් ඉදිරියට කරනවා නතර කරපම් භික්ෂු දඩේම. ඒ භික්ෂු දඩේම නතර කරන තෙක් මේ සටන අපි අතාරින්නේ නැහැ.